प्रमुख सिद्धि अमुअमु घातने वन ये अहिंसक जीवित मतनेम ये तरुण जीवित पितराग्न ये तरुण बुद्धिमत अनागते अपे रट पोतर आलोकमत्कद जीवत्लाहिट्यम यदिंबिलंगुला मगे पुतरगे नयन इदि कटुन गिड़ला दिवदय पमुनुअन अलुत्लोवंगेन सितीम दंडुवं दिन वरदनं कुमटे रट अधिकरणय नीतिय सह विनिसुरन। अद देदास विसि देखे अप्रैल मास विषय पिंड मगे आदरणीय अटवती मतक नमित मतक मीट और तुणकट कवी अपेरट लेवल इतर मीट और हतल इतर कमी ए अतीत मतक और तुणक इतिहास अदत् एक विधियाट पवती अपेरटे दीवन वगैन कथाकर ऐतिहासिक हेतु अपीट अपेन अपे जीवन अरगले सटन कर सिद्धवेलाम कल्पना करोट इन कथाकने अनकोट अपी गुरुवर विधियाट दर्वंट गम्यम दी अध्ययन करटहुनापूर गीत एवं कार्यवत्मे नंदा मणि महात्मे यदमीन बेंदी विलांगुला नंदा मणि महात्मे यदमीन बेंदी विलांगुला मगे पुता रेगेने यदमीन बेंदी विलांगुला मगे पुता रेगेनयन इदि कटुवेन एंगिलि तला देतिन्वदय पमुनुअन अलुत् लोवंगेन सितीम दंडुवं दिन वरदनं कुमटे रट अधिकरणय नीतिय सह विनिसुरन मिनिसु मेवेनकोट कै गहन्नि अलुत् लोके मे जीवन अरगल अतुले काटवत् जातियक् पक्षयक् पाटयक् भेदयक् एकम कथाव अपीट जीवत् वेन्न अपीट अपे रट देन्न एक पौलक् जीवत् वेन्न मुलु रटक्म अरगलयकट ऐदला दाद्दी ए अयटवत् हितेन्ने नैतुव ऐति मिनिस्सु मे तरम् अप्रसन्न विधियट तमन्व प्रतिक्षेप करन्नि इतिन् ए कथाव मीट अवुरुदु गानकट कलिन् मीट दशक गानकट कलिन् नंदा मालनियन तमंगे हंडीन गायना करती अदवेन पुटे गीते आवत्कालीन भव अपे हदवत यदमीन बेंदी विलंगुला मगे पुतारगे दमवेल दाला मगे पुतारगे इदिकटु अनिन देतिस्वादे पमुनुअन इदिकटु एनला इदिकट्टिंग एनला देतिस्वादे पमुनुअला मगे पुतानवत्तन काटवत बेरगेवी හැබැයි එහෙම කරන්නේ අලුත් ලෝක ගැන සිතීම දඬුවම් දෙන වරද මගේ පුතා කරපු එකම වරද අලුත් ලෝක වෙනුවෙන් කෑ ගහපු එක නම් අහන්න තියෙන එකම දේ අපි අහන එකම දේ මුළු ලංකාවේම එකතු වෙලා අහන එකම දේ කුමට ඉරට අධිකරණයේ නීතිය සහ වෙනසුරන් ප්‍රමුඛන සිද්ධි अमुअमु घातने वन ये अहिंसक जीवित मतनेम ये तरुण जीवित पितराग्न ये तरुण बुद्धिमत अनागते अपे रट पोतर आलोकमत्कद जीवत्लाहिट ये जीवित इल कैगे हुए तमंट रसावे तमंग विमीरटिंग पिटत्कलावे ये अरगल करे जीवित जीवत्कर्वन्न रटक अवश्यता ये अवश्यता वे ये දැනුණු මගේ කම මගේ රට මගේ ජාතිය දාස් එස්මයින්ද හමුදුරුවෝ ලියලා දීපු
සමාජගත කරපු ඒ මාතෘකාව හද වෙනකොට ගොඩක් දෙනාගේ හදවත් වලට දැනෙන්න පටන් ගන්නවා. ඒ වෙනම කුත් නිසා නෙවෙයි. මේ වර්තමාන කාලෙදි වර්තමාන සමාජය ඇතුළෙදි සිද්ධ වෙන මෙන්න මේ කියන කේදවාචකයක් නේ. ඉතින් ඒ ගීතය එහෙම තමයි නන්දාමාලනියන් විසින් ගායනා කරන යදමින් බැඳි විලංගුලා මගේ පුතා රැගෙන. උඹලට පුළුවන් ඒ විදිහම කරන්න. නමුත් මගේ පුතා කෑගෙවී අසාධාරණ නෙවෙයි කියන එක මම දන්නවා. හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම ලංකාවේ තමන්ගේ දරුවන්ට අරගල කරන්න ඉගැන්වුවේ නැහැ. නමුත් අද Google Pages එකට එහෙම නැත්නම් මාතරට එහෙම නැත්නම් කුරුණෑගලට නුවරට මේ හැම පැත්තටම විහිදිලා ඉන්න තරුණ පරපුර කෑ ගහන්නේ. රටේ මහ ජනතාව විදිහට කෑ ගහන්නේ. මට මගේ රට දෙන්න මට මගේ ජීවිතය දෙන්න කියලා මිසක් පෞද්ගලිකත්වයේ ගොඩනගා ගන්න කියලා නෙමෙයි. එක පවුලක් සැප සම්පත් විඳින්න ලෝකෙම තියෙන සැප සම්පත් විඳින්න ලංකාව මේ තරම් අගාධයකට ඇදලා දානකොට ඒගොල්ලන්ට දැනෙන්නේ නැතුව ඇති මේ සාපය. ඒ සාපය මීට කලින් දැක්කේ නන්දාමාලනියන් එතුමිය මේ ගීතය ගායනා කරනවා සහ මේ ගීතය ඇතුළේ පදවැල් හරි මාතෘකාව. ඒ පදවැල ලියලා තියෙන්නේ හදවතින් හදවතට දැනෙන්නට. ඒ දැනෙන ගීතය ඇතුලේ තියෙන යාවත් කලින බව නිසාම මට හිතුණා මේ ගීතයත් එක්ක පොඩි වෙලාවකට මගේ මාදරණීය දරුවෝ එක්ක මගේ මාදරණීය දෙමව්පියන් එක්ක කතා කරන්න. ඒ නිසා තමයි මෙහෙම වීඩියෝ එකකින් හරි නැත්නම් මෙහෙම වැඩසටහනකින් හරි ඔබට ආමන්ත්‍රණය කරන්න මට හිතුණා. මොකද ඒ මැරුණේ රඹුක්කන ජීවිතයක් විතරක් නෙමෙයි. ඒ මැරුණේ ඒ අමු අමුයේ ඝාතනය වෙන්නේ නීතිය ඍජුව පවතින්නේ නැති නිසා. ඒකනේ අහන්නේ කුමට ඉරට අධිකරණය නීතිය සහ විනිසුරන් කියන. ඒ නිසා අපිට තවත් ජීවිත අහිමි වෙයි. තවත් සමාජය තුළේ ආදරණීය චරිත අපින් ඈත්ලා යයි. ජීවිත අපින් ඈත්ලා යයි. නමුත් මම හිතන්නේ නැහැ අරගලේ නවතින්නේ. අරගලේ නවතින්න නම් මම අර කලින් දවසක කිව්වා වගේ ලෝකයක් ප්‍රතික්ෂේප කරන ලාංකේය ජනතාවගේ හදවත් තුළින් නැගෙන ඒ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා. මේ ගීතේ තවත් තැනක හරි අපූර්ව තැනක් සඳහන් වෙනවා. කකා බිබී නටන අතර නරුම යහළු එහෙලිය. කකා බිබී නටන අතර නරුම යහළු එහෙලිය. මං කලින් කිව්වා වගේ ඒ නරුමකම එක තැනකට විතරයි කොටු වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ සතුට හොයාගෙන යද්දී ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිතවල සැප තමන්ට තමන්ගේ දරුවන්ට බෙදලා දෙද්දී ලෝකෙම තියෙන සැප සම්පත් උරාගෙන ඒගොල්ලන් ඒගොල්ලන්ගේ කරගනිද්දී ඒ වෙනුවෙන් උදව් කරන්නත් අය මේ ලෝකේ ඕන තරම් ඇති. නමුත් එක පවුලක් වෙනුවෙන් සමස්ත රටක්ම නිහඬ වෙලා බලාගෙන ඉන්න මම හිතන්නේ නැහැ ඒකේ තරම් සුදුසු දෙයක් කියලා. ඉතින් මේ ගීතය ඇතුළේම තවත් ඉස්සරහට සඳහන් වෙනවා ඉස්සරහදී කියවෙනවා රට ගිලිගෙන ඇති වගදුටු මගේ එකම පුතණුවන් එගිනි නිවන මඟ සෙවීම වරදක් දැයි මට කිව්වා. මම හිතන්නේ අපි හැමෝටම තේරෙන කාරණාවක්. ඒක හරි සරලව වචන ටිකක් ඇතුළේ ලියවිලා තිබුණාට ඒකේ තියෙන ලොකු අර්ථයක් ගැඹුරු අදහසක් තියෙනවා. මුළු රටම ගිලිගෙන දැවෙන සහ තැවෙන එකම ප්‍රශ්නය තමයි සමාජය ඇතුළේ ලියවිලා තියෙන ජීවන අරගෙන. ඒ වෙනුවෙන් තමයි අකණ්ඩව සතියකටත් වැඩි කාලයක් එකම තැනක ඉඳගෙන විතරක් නෙවෙයි ලංකාවේ නන් දෙසින් තියෙන සෑම ප්‍රදේශයකම ආදරණීය වැඩිහිටියෝ දෙමව්පියෝ ඒ වගේම තරුණ පරම්පරාව ඔබ මම අපි ඇතුළු සියලු දෙනාම කෑ ගහන සහ විඳවන්න එකම කාරණයක් නිසා රට ගිනිගෙන ඇති වගදුටු මගේ එකම පුතණුවන් මෙතන මගේ එකම පුතණුවන් කියන තැනට පුතේ අපි හැමෝමයි කියන්නේ අපේ අම්මා තාත්තා අපි වෙනුවෙන් තනන ලෝකය ඇතුළේ මම හිතන්නේ ඔවුන් අපි වෙනුවෙන් ඉදිරියට බලාපොරොත්තු වෙන දේශිත කරන්න අපේ රටට හැකියාවක් නැහැ. තියෙන ප්‍රශ්නේ එතනින් එහාට මොකක්ද වෙන්නේ? එහෙම නැත්නම් රට තුල ජීවත් වෙන අපි ඊටහාට මොනවද කරන්න ඕනේ? කෙනෙක්ට හිතන්න පුළුවන් අපිට සල්ලි තියෙනවා නේද? ඔව් සල්ලි තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ අතේ තියෙන සල්ලි වලට ගන්න බහාණ්ඩ ලංකාවේ තියෙන දුකම. එගිනි නිවන මඟ සෙවීම ඒකද අපි කරපු වරද්ද? ඒක තමයි මේ අහන්නේ. මේ අරගලයේ වෙනුවෙන් පෙනී සිටීමද අපි කරපු වරද්ද?
ඔවුන් අපි වෙනුවෙන් ඉතිරි කරපු දේවල් එහෙම නැත්නම් ඔවුන් අපි වෙනුවෙන් ඉතිරි කළ මේ අරගලය වෙනුවෙන් කෑ ගහලා අපේ කම මගේ කම එහෙම නැත්නම් මට මගේ රට මට මගේ ජීවිතය දෙන්න කියලා ඉල්ලෝප එකද මේ වෙන්නේ ඊකාරිය අපූර්වට මේ ගීත සඳහන් වෙනවා එගිනි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්නේ ඉතින් මට ඔබෙන් මේ ප්‍රශ්නේ ඇති කරපු අයගෙන් සහ මුළු ලෝකෙම අහන්න තියෙන එක මොකද අපි කරපු වරදේ ඉතින් ඒ නිසා සාමාන්‍ය තරුණ ජීවිත මම හිතන්නේ අරගලයක් ඇතුලේ මිය යා යුතුයි අරගලයක් ඇතුලේ තරුණ ජීවිතයක් මිය යනවා කියලා කියන්නේ ජීවිතයේ තුල එහෙම නැත්නම් අපේ රටක් විදියට අපේ රට තව තවත් අස්සට යනවා ඒ කරුණු කාරණා එක සංසන්දනය කරලා බලනකොට මේ ගීතය ඇතුලේ මම හිතන්නේ අද දවසේ තමයි කියවලා තියෙන්නේ එදා දවසටත් වඩා මේ ගීතේ ගායනා කරපු තත්කාලීන සමාජයටත් වඩා වර්තමාන සමාජයේ යාවත් කාලින බව මේ ගීතය ඇතුලේ ලියවිලා තියෙන බව අපිට මනා කොට පැහැදිලි කරගන්න පුළුවන් ගීතේ හැම වචනයක් ගානෙම කියවද්දි දැනෙන්නේ මට මගේ කම සහ අද දවස තුල කියවෙන කතන්දරේ නේද මේ ගීතය ඇතුලේ නන්දාමාලනී මහත්මිය ගායනා කරලා තියෙන්නේ කියන එක ඔබට මට අපි හැමෝටම දැනෙනවා ඒ නිසා මම දැක්ක අරගල භූමියේදී මේ ගීතේ ගායනා කරන තරුණ තරුණිය විතරක් නෙමෙයි මේ ගීතයට පණ දීපු මේ ගීතයට හඬ පොවපු මේ ගීතය අදවතින් ගායනා කරපු ඒ ගෞරවනීය චරිතය පවාවිලා මේ අරගල භූමියේදී මේ ගීතේ ගායනා කරන්නේ හදවතින් එතන තියෙන වචන විතරක් නෙවෙයි පුතේ එතන තියෙන හදවතේ කතාව ඒ කතාව ඇතුළේ තව ඉස්සරහට යනකොට මෙන්න මෙහෙම සඳහන් වෙනවා ඒ තමයි තව ගීතේ ගැඹුර එමත්නම් ගීතේ තවත් යථාර්ථය මේ අර්ථයේ යථාර්ථයක් බවට පත් කරපු තැනක් තමයි ගීතය අවසාන කොටස මෙන්න මේ විදිහට කියනවා ගිනි ගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන් කුමටද මට මහවිරුවෙකි චිරගෙයි මල මගේ පුතුන් කිය මේ රට ගින්නෙන් ගින්නට පත් කරලා මේ රට විකාරයක් බවට පත් කරලා මේ රට විනාශයට ඇදලා දාපු පුතාල 10ක් හිටියට මොකද ඒ අයගින් ඇති වැඩක් තියෙනවා මට වටින්නේ අරගලේ වෙනුවෙන් කෑ ගහපු ඒ ගින්න නිවන් උත්සාහ කළේ ගින්නෙම දැවිලා පිච්චිලා අළු වෙලා ගිහපු මට මගේ එකම පුතා වටිනවා ඒ කතාව ඇතුළෙන් අද වර්තමාන සමාජයේ නැත්තම් මේ කාලේ මේ වෙලාවේදී ලංකාව ඇතුළේ සිද්ධ වෙන සියලු දේ ලියවිලා තියෙනවා ඒ තමයි ඇත්ත එතකොට ඔබට මට දැනෙන්නට ඕනේ මොකක්ද ඔබට මට දැනෙන්නට ඕනේ අපි මේ යන්නේ හරි පාරක වැරදි පාරක නෙමෙයි සමහර වෙලාවට කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන පුළුවන් කවදා ඊළඟට මෙතෙන්ට ගියේ මම හිතන්නේ ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ අපි කෙනෙක් ගේනවද නැද්ද කවුද ගේන්නේ කියලා හිතන්නේ මේ කතාව ඇතුලේ දෙවනිය මුලින්ම කරන්න ඕනේ මේ කතාව ඇති කරපු මේ ගින්න ලංකාවටම පතුරවපු සියල්ල විනාශ කරලා දාන එක සියල්ල අයින් කරලා දාන එක ඒ අයිතිය තමයි අපිට තියෙන්නට ඕනේ කියලා තමයි මේ ගීතය ඇතුලේ තියෙන්නේ එතකොට මෙතන තව සඳහන් වෙන කතාව ඇතුලේ කලින් කිව්වා වගේ සඳහන් වෙනවා ගිනි ගන්නා රටක කෙලින මීහරකුන් වැනි පුතු බණකො විතරක් අපූර්වට එක කියලා තියෙනවා මේ වර්තමාන සමාජයේ මනත්තන් මේ කාල සීමාව ඇතුලේ ගිනි ගන්න රටක් ගිනි ගන්න සමාජයක් ඇතුලේ ගිනිගෙන දැවිලා පිච්චිලා ඒ ගින්න ඇතුලේම කෑ ගහන ජනතාවක් ජීවත් වෙන මොහොතක් ඒ නිසාම කියනවා කුමටද මට මහවිරුවෙකි හිරගෙයි මල මගේ පුතු ඉතින් ඒ මරුණු පුතාගේ අම්මටත් මට හිතෙන මේ වේදනාවම දැනෙනවා ඇති ඒ නිසා අරගලය තුල ජීවිතේ විනාශයෙන් නැත්නම් මේ අරගලය ඇතුලේ කතා වෙන කතන්දර සියල්ල එක්කෙනෙක්ගේ ජීවිතය සැපවත් භාවයට පත් කරගන්න එකවත් එක්කෙනෙක්ගේ ජීවිතයක් ඇතුලේ ඒ ජීවිත කතාව ලියාගන්න එකවත් නෙවෙයි රටක්ම හඬ නගලා කියන එකම කතාව අපිට අපේ ජීවිත දෙන්න අපිට පුරුදු අපේ ජීවිත ඇතුලේ අපි කල යුත්තේ අපි අපේ ජීවිත ගත කරපු ආකාරයෙන් ගත කරන්නට අපිට ඉඩ දෙන්න පාලකයන්ට කියන්න තියෙන්නේ ඒ කතාව කියන එක තමයි හඬ ගාලා කියන්නේ තවදුරටත් ගීතයේ සඳහන් වෙනවා කෝටි ගණන් බිහි වේවා මගේ පුතා වැනි පුතුන් කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම් ඉතින් හැම අම්ම කෙනෙක් අද ප්‍රාර්ථනා කරන වෙත්තේ පුතේ මරුණු උඹත් එහෙම නැත්නම්
ජීවිතෙන් සමුගත් ඔබත් විතරක් නෙවෙයි මේ ලංකාවේ අරගල වෙනුවෙන් කෑගහන හැම දරුවෙක්ම හැම තරුණ ජීවිතයක් හඬගාලෙන්න එකම දේ තමයි ඒ වගේම ඒ දරුවන්ගේ අම්මලා තාත්තලාට දැනෙන හැඟීම තමයි මේ මොහොතේ මේ කිරිමවුලස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම් කියලා කියන්නේ।